දැන් අපි බෝඩ් එක පාස්සගෙන ඉවරයි මේක තමයි driver board එක මේක තමයි display board එක දැන් අපි මේ අට කරගන්න තියෙන්නේ මේ display board එකයි driver board එකයි connect කරගන්න එක ඊට කලින් මට ඔයගලන්ට දෙයක් කියන්න තියෙනවා මෙන්න මෙතන මේ regulator තුන තියෙනවා මේ regulator තුනේ මේ heat sink අහි කරන මේ යකඩ plate එකිනෙක ගෑවෙන්න හොඳ නැහැ මේ මොකද මේ heat sink plate වලට මේවට current එකනවා මේවා එකිනෙක ගෑවුනොත් එහෙම circuit එක short වෙනවා ඒ හින්දා අපි මේ මේවා එකිනෙක ගෑවෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් ඈත් කරලා තියන්න ඕනේ දැන් මේ දෙකේම ගොඩාක් ළඟින් තියෙන මේ දෙක එකට ගෑවුනොත් එහෙම short වෙන නිසා අපි පොඩ්ඩක් මේවා ඈත් කරලා තියන්න ඕනේ හින්දා අපි මේවා පොඩ්ඩක් මේව නමලා තිබ්බනම් හරි මේ දෙක මෙන්න මේ පොඩ්ඩක් නමලා මෙතනට මේ hot glue ටිකක් වගේ දීලා තිබ්බනම් මේවා එකිනෙක ගෑවෙන්නේ නැති වෙන්න මෙතන short වෙන්නේ නැහැ දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ drive board එකයි display board එකයි connect කරගන්න එක. ඒක set මේ අපි පාස් ගන්න මෙහෙමයි. මෙතන මේ frequency line හද තියෙනවා. මෙතන F1 ඉඳලා F7 වෙනකම්. එතකොට මේකෙත් තියෙනවා F1 ඉඳලා F7 වෙනකම්. මෙතන F1, F2, F3, F4, F5, F6, F7. ඒවා පිළිවෙලට අංක පිළිවෙලට වයර් වලින් පාස් ගන්න ඕනේ. ඊළඟට මෙතන C1, C2 කියලා connector දෙකක් තියෙනවා. ඒ දෙක අපි driver board එකේ මෙතන තියෙනවා C1, C2 කියලා. ඒ දෙක අංක පිළිවෙලට පාස් ගන්න ඕනේ. හරි. දැන් අපි අපේ spectrum analyzer module එක පාස් ගෙන ඉවරයි. අපි driver board එකයි display board එකයි එකම විදිහට එන්න මේ space leg 4ක් දාලා N4 එකකින් high කරගෙන තියෙන්නේ. අපි එතකොට මේකේ connection wire ටික F1 ඉඳලා F7 වෙනකන් මෙතන C1 C2 මේ දෙක අපි මේ පැත්තේ F1 ඉඳලා F7 වෙනකන් සහ C1 C2 වලට ribbon wire එකක් කරා මේ අතුල් පැත්තෙන් තමයි පාස් කරගෙන තියෙන්නේ. මේ තියෙන wire එක අපි මේක අතුල් පැත්තෙන් පාස් කරලා තියෙන්නේ. ඊළඟට අපි මෙතන අපි 78යි 12 රෙගුලේටර් එකට විතරක් හීට් සින්ක් එකක් දාලා තියෙනවා මොකද මේ ඩිස්ප්ලේ බෝඩ් එකටයි ඩ්‍රයිව් බෝඩ් එකටයි දෙකටම පවර් සප්ලයි එක ගන්න මේ 78යි 12 රෙගුලේටර් එක හරහා ඉඳලා 78යි 12 විතරයි තරමක් රත් වෙන්නේ අනිත් රෙගුලේටර් දෙකේ තරම් රත් වෙන්නේ ඒ නිසා 78යි 12 විතරට විතරක් පොඩි හීට් සින්ක් එකක් දැම්මොත් ඇති ඒ හීට් සින්ක් එකත් අපි මේ එකිනෙක ගෑවෙන්නේ නැති වෙන්න දා ගන්න ඕනේ මේ තියෙන්නේ අපි රෙගුලේටර් ටික පොඩ්ඩක් ඈත් කරලා නමලා මේ විදිහට මේ විදිහට අපි පින් පින් වලින් පොඩ්ඩක් මේකත් කරනවල රෙගුලේටර් වල හීට් සින්ක් එකිනෙක ගෑවෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් ඈත් කරලා තියාගන්න. ඊළඟට මෙතන මේ පොටෙන්ෂියෝ මීටර් එකක් තියෙනවා. මේ පොටෙන්ෂියෝ මීටර් එකෙන් තමයි ගේන් එක ඇඩ්ජස්ට් කරගන්නේ. ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එකේ සෙන්සිටිව් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේකෙන්. සමහර ප්‍රීඇම්ප් වල අවුට් එක මේ ඩිස්ප්ලේ මොඩියුල් එකට මදි. එහෙනම් ඒක ඇඩ්ජස්ට් කරගන්න තමයි මෙතන පොටෙන්ෂියෝ මීටර් එකක් දාලා ඉන්පුට් සිග්නල් එක කන්ට්‍රෝල් කරන්න දීලා තියෙනවා. ඊළඟට දැන් ඔයගලන්ට මේකට සප්ලයි දෙද්දි ඔයගලන් අපේ ප්‍රීඇම්ප් එකක් හරහා නම් පවර් සප්ලයි මේ සෝරි සිග්නල් ඉන්පුට් කරන්නේ අපේ ප්‍රීඇම්ප් එකේ මෙතන මේ LR කියලා තියෙනවා. මේ VU LR කියලා සිග්නල් දෙකක්. ඒ දෙක තමයි LR කියන දෙක මේකේ සිග්නල් ඉන්පුට් එකේ LR කියන දෙකට දෙන්න මේ වාර කරා. ඊළඟට ග්‍රවුන්ඩ් G කියන ග්‍රවුන්ඩ් එක මෙතන 0 වෝල්ට් එකට දෙන්න. ඊළඟට මේක තමයි කරන්ට් සප්ලයි වාර එක. මේක කරන්ට් සප්ලයි වාර එක මේකට 12 වෝල්ට් 500 මිලි ඇම්පියර් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඇති. මේකට දෙන්න ඕනි AC සප්ලයි එකක්. මේක තමයි සිග්නල් ඉන්පුට් වාර එක. එහෙනම් අපි සිග්නල් ඉන්පුට් එකක් දීලා කරන්ට් එකක් දීලා චෙක් කරලා බලමු අපේ ඩිස්ප්ලේ මොඩියුල් එක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. වයර් කනෙක්ෂන් එක පාස් කරගෙන ඉවරයි. මේක තමයි ඔඩියෝ සිග්නල් ඉන්පුට් ලයින් එක. මේක ට්‍රාන්ස්ෆෝමර් ලයින් එක. මේකට පවර් සප්ලයි එක දෙද්දි මේ ඔයගලගේ පවර් ඇම්ප් එකේ හෝ ප්‍රී ඇම්ප් එකේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් නැතුව මේ ඩිස්ප්ලේ යුනිට් එකට වෙනමම ඉන්ඩිවිජුවල් ට්‍රාන්ස්ෆෝමර් එකක් පාවිච්චි කරා නම් වඩා හොඳයි. මොකද එතකොට ඇම්ප් එකෙන් නොයිස් එකක් ඇහෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒ හින්දා මේ ස්පෙක්ට්‍රම් ඇනලයිසර් එක වෙනුවෙන් 500 මිලි ඇම්පියර් වගේ 12 වෝල්ට් ට්‍රාන්ස්ෆෝමර් එකක් වෙනම පාවිච්චි කරන එක වඩා හොඳයි. හරි, අපි දැන් එහෙනම් ඔඩියෝ සිග්නල් එක දීලා බලමු.